Aegis Legend 2 නැත්නම් Aegis L200 කියන මේ mod kit එකේ tank එක ගලවලා clean කරගන්න ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේක Aegis Legend කියන්නේ පොඩ්ඩක් famous හොඳ mod device එකක්, geek web production එකක්. මේකේ version 2 එක Legend 2 නැත්නම් L200 කියන්නේ මේක 18650 batteries දෙකකින් powerful 200 watt mod kit එකක්. මේක extra තියෙනවා additional fire lock එකක්, accidental fires මේක press කරලා තමයි මේක fire කරන්නේ, ඒක නවත්තන්න. එළියෙන් තියෙනවා hard lock එකක්, ඉතින් ගොඩක් useful feature එකක්. වැඩි කතා කරන්න දෙයක් නැහැ, මේ kit එක ගැන මොකක් කටිය දන්නවා. මේකත් එක්ක අපිට හම්බුණා extra tank එකක්, 5.5 ml hold කරන්න පුළුවන් මේ tank එකේ. ඊට අමතරව ඕරින් සෙට් එකක් කියලා තියෙනවා. මේක හුඟක් leak resistant tank එකක්. ඒ හින්දා මේකේ coil එකක් damage වුණොත් මේකෙන් liquid leak වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේ extra coils use extra o-rings use කරලා මේක නැවත හදාගන්න. එතකොට මේකටත් ඇවිල්ලා තියෙනවා coil එක remove කරන්න coil tool එකක්. වැඩි කතා කරන්න යන්නේ අපි යන්නේ නම් මේක clean කරන එක බලන්න. මෙතන ටැංක් එක මෙතනින් අපිට මේ thread එක කරකවල ගලව ගන්න පුළුවන්. ගලවගෙන ඔයාලට මේ mouth piece එක ගලවලා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන මේ liquid fill කරගන්න top එක remove කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ air flow කන්ට්‍රෝල් එක ගලව ගන්න. මෙතන ඇතුලේ ඔයාලට පේනවා ටැංක් එකේ මෙතන තියෙනවා ලික්විඩ්ස් තව ඉතුරු වෙලා. ඒක ඔයාලට පුළුවන් මෙතනින් රිමූව් කරගන්න. ටැංක් එකේ තියෙන ලික්විඩ් ටික මේ විදිහට සිංක් එකකට ඩිස්පෝස් කරන්න. ඊට පස්සේ මෙතන පොල් හැන් තියෙනවා ත්‍රෙඩ් එකක්, මේක ගලලා අයින් කරගන්න. මෙතන තියෙනවට කොයිල් එක. ඔයාලට කොයිල් එක කොයිල් ටූල් එක යූස් කරලා හරි අතින් හරි ගලව ගන්න පුළුවන්. කොයිල් ටූල් එක යූස් කරනවා නම් මේ විදිහට කොයිල් එක ගලව ගන්න පුළුවන්. අත්සා ඩිවයිස් එක ඩ්‍රයිවර් තියාගන්න ඔබ දැන් එහෙම නැත්තම් මේක ලිස්සන්න බලනවා. ටැංක් එක මේ තියෙන ටැංක් එක ඔයගලන්ට ගලව ගන්න පුළුවන්. මෙතන මේ ඕරින් එක ගැලිලා තියෙනවා මෙතන මේ උඩ වෙන. දැන් මේ ටික ඔයගලන්ට පුළුවන් සිංක් එකට අල්ලලා හොඳට ක්ලීන් කරගන්න. හරි, මම දැන් මේ කෑලි ටික ඔක්කොම ටැප් එකට අල්ලලා හොඳට හොදලා ඩ්‍රයි කරගෙන තියෙන්නේ. මේ ඕන කෑල්ලක් වතුරෙන් හොදන්න පුළුවන් කොයිල් එක ගන්න. කොයිල් එක මම විසික් කරා, ඒක මම යූස් කරපු කොයිල් එකක්. මේ අනිත් ඔක්කොම ටැප් එකට අල්ලලා හොදලා හොඳට වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න ඕන මේ රින්ග්ස් ඔක්කොම තියෙනවද කියලා. ඕ රින්ග්ස් ටික, රබර් රින්ග්ස් ටික, ඒවයින් තමයි මේක කොයිල් එකෙන් ටැංක් එකෙන් වතුර සෝරි ලික්විඩ්ස් එළියට ලීක් වෙන්නේ නැති වෙන්න තියෙන්නේ. රින්ග්ස් ගොඩක් තියෙනවා මේකේ. දැන් අපි ආයි මේක දාගමු. මේ ටැංක් එකේ දෙපැත්තම එක වගේ වටමොන්ටත්තක් දාන්න පුළුවන්. මේ තියෙන
ලික්විඩ්ස් ෆිල් කරන පැත්ත ඒ පැත්තෙන් නෙවෙයි යට පැත්තෙන් මේ කොයිල් ටැංක් එක මේක තුල දාන්න ඕනේ මේක දැන් ලික්විඩ් යන්නේ නැති හින්දා ඩ්‍රයි වෙලා තියෙන ටැංක් එක ඒ හින්දා මේක දාද්දි පරිස්සමෙන් දාන්න ඕනේ කොයිල් එක සෝරි ඕරින් එක රිමූව් වෙන්නේ නැති වෙන්න හරි මේ විදියට දාලා ගත කරගන්න මේ තියෙන්නේ එයා ෆ්ලෝ කන්ට්‍රෝල් එකේ කැප් එක මේක දාන්න පැත්තක් තියෙනවා ආට මෙතන පේනවත් දන්නේ නැහැ ගීක් වෙබ් කියන එක මෙතන තියෙනවා ඒ පැත්ත මේ විදියට නේද මම නම් හරි පොඩ්ඩක් දාලා කරවද්දී වට ලොක් එක වටනවා තේරෙනවා ඊට උඩින් ආට මේ ෆිලින් කැප් එක අයින් කරගන්නක දාගන්න පුළුවන් වටින් ආට ක්ලෝස් කරමු මෙතන කොයිල් එක දාන්න ඕනේ අතරම කොයිල් එක දාන එක මම ඊළඟ වීඩියෝ එකෙන් පෙන්වන්නම් ලික්විඩ් එක චේන්ජ් කරනවත් එක්කම බේසිකලි මේක තමයි වගේ ටැංක් එක ක්ලීන් කරලා ගත්තාම එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු මේකට ලික්විඩ් එකක් දාලා අපි ලික්විඩ් එකත් එක්ක රිවිව් එකක් කරමු